දුලපුතල හැමෝම අයිබෝන් කියලා පිළිගන්නෝ විශි ඉසි මෙන්ස් YouTube channel එකට මේ ප්‍රමේය දැනගන්න පුතේ ඔයාලා ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියලා අඳුරගෙන ඉන්න වෙනවා එහෙනම් ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියලා බලමු මේ බලන්න ඔන්න මම මෙන්න මේ වෘත්තේ ලක්ෂයක් මාක් කරා ඒ ලක්ෂය ඔස්සේ යන්න මම ස්පර්ශකයක් අඳිනවා ඔන්න ස්පර්ශකේ හරිද කැමති නම් ඔන්න ඔතන ලක්ෂ මාක් කරලා ඔන්න මම ඒ ලක්ෂ හරහා යන ස්පර්ශකයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ වෘත්තයේ ලක්ෂයකට ස්පර්ශ වෙලා යන්නේ රේඛාව. එහෙනම් දැන් ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා අපි දැන් බලමු ප්‍රමේය. එහෙනම් මේකෙදි කියන්නේ මම කේන්ද්‍රය මාක් කරගන්නම් O කියලා වෘත්තයේ කේන්ද්‍රය O කියලා ඔන්න මම මාක් කරගත්තා. මම ඔන්න දැන් මේ වෘත්තයට ස්පර්ශකයක් අඳින්නම්. මෙන්න මේ ලක්ෂෙදි මම ස්පර්ශකයක් අඳින්නම් ඇදේට. හරිද? ඔන්න දැන් ස්පර්ශ උනේ මෙන්න මේ ලක්ෂෙදි. මේ ස්පර්ශකය ස්පර්ශුණ ලක්ෂය තියෙනෝනි වෘත්තයට අන්නේ ස්පර්ශක ලක්ෂය මෙන්න මේ කේන්ද්‍රයත් යාකරන රේඛාව ස්පර්ශකයට ලම්බ වෙයි කියලා කියන්නේ. එහෙනම් ස්පර්ශකයට ඇන්දොත් ඒ ස්පර්ශක ලක්ෂයත් හරිද කේන්ද්‍රයත් යාකරන රේඛාව අතර කෝණය අංශක 90යි කියලා කියන්නේ. එහෙනම් මේකේ අනිත් පැත්තත් බලමු. මේකේ අනිත් පැත්ත වෙන්නේ මොකද්ද? ඔන්න වෘත්තයක් තියෙනවා. ඒ වෘත්තේ කේන්ද්‍රය තියෙනවෝ කියලා. හරිද? වෘත්තයේ ලක්ෂයක් තියෙනවා හරිද එහෙනම් වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බකව මේ බලන්න අරේ මෙන්න අරේ හරිද මෙතන ඉඳන් මෙතනටනේ අරේ කියන්නේ අරයට ලම්බකව කියන්නේ අරයට ලම්බකව මෙයාට ලම්බකව එහෙනම් අංශක 90ක් වෙන්නනේ අරයට ලම්බකව රේඛාවක් ඇන්දොත් අරයට ලම්බකව රේඛාවක් ඇන්දොත් ඒක ස්පර්ශකයක් වෙනවලු එහෙනම් මේ ප්‍රමේය සාරාංශය බලන්න පුතේ ස්පර්ශකයත් කේන්ද්‍රයත් යාකරන රේඛාව අංශක 90යි. එතකොට ස්පර්ශක ලක්ෂයේදී තමයි එතන අංශක 90 වෙන්නේ. ඊළඟ ප්‍රමේය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරිද? මේක මම ලේසි විදියට කියලා දෙන්නම් පුතේ මතක තියාගන්න. ඔන්න. දැන් ඕගොල්ලෝ ස්පර්ශකයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. මම එහෙනම් ස්පර්ශකයක් අඳින්නම් මෙන්න මේ ලක්ෂය. හරිද? ඔන්න මම දැන් ස්පර්ශකයක් ඇඳලා වෘත්තයේ ලක්ෂයක් අරගෙන. දැන් හිතමු මේ ලක්ෂය ත්‍යා කරන ත්‍රිකෝණයක් තිබ්බා කියලා. ඔන්න දැන් ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ඒ ත්‍රිකෝණයේ එක ශීර්ෂයක් තමයි ස්පර්ශක ලක්ෂය. හරිද? ඔන්න මම දැන් ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශක ලක්ෂය ත්‍රිකෝණයේ ශීර්ෂයක් වෙන විදිහට මම ත්‍රිකෝණයක් ඇඳලා හැබැයි ත්‍රිකෝණයේ ශීර්ෂය තුනම තියෙන්නේ වෘත්තයේ මත. හරිද? එහෙනම් මේ ප්‍රමේය තමයි මේ ස්පර්ශකයත් හරිද මේ ස්පර්ශක ලක්ෂයේදී ඇඳි ජයයත් හරිද අතර කෝණේ මෙන්න මේ කෝණේ සමානයිලු ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණයට හරිද දැන් ඔයාලා බලයි මේක කොහොමද අපි අඳුරගන්න මම එහෙනම් ක්‍රමයක් කියන්නම් අඳුරගන්න ලේසි ක්‍රමයක් හොඳට බලන්න මේ ස්පර්ශකය හරිද මේ ත්‍රිකෝණේ පාදයක් එක්ක ඇති කරන කෝණේ නෙමෙයි හරිද ඒ කෝණේ සමානයි අපේ මේ කෝණයට ගෑවුණු පාදේ නැතුව ත්‍රිකෝණේ අනෙක් පාද දෙකෙන් ඇති කරන කෝණ හරිද ඒකෙම අපි අනිත් පැත්ත බලමු මේ ස්පර්ශකය ඔන්න ත්‍රිකෝණයේ පාදයක් හරිද ඒ පාදෙන් ඇති කරන කෝණය මම එකට ඉරි දෙකක් දැම්මා ඒ කෝණය සමානයි මේ පාදේ නැතුව ත්‍රිකෝණේ අනෙක් පාද දෙකෙන් ඇති කරන කෝණෙට ඒ කියන්නේ මෙන්න මෙයාට හරිද ඒකේ මේ විදිහට ලේසියෙන්ම ගන්න පුළුවන් එතන හොඳට මතක තියාගන්න මේකෙදි වෘත්තය මත ත්‍රිකෝණේ ශීර්ෂ තුනම පිහිටන්නත් ඕන. හරිද? එතකොට ත්‍රිකෝණේ එක ශීර්ෂයක් ස්පර්ශක ලක්ෂයේ වෙන්නත් ඕන. ඒ කියන්නේ ස්පර්ශකය වෘත්තය ස්පර්ශ කරන ලක්ෂය වෙන්නත් ඕන. හරි. ඔන්න ඊළඟ ප්‍රමේය මම කේන්ද්‍රය මාක් කරන්නම් O කියලා. හරිද? මම මෙච්චර වෙලා පුතාලට කියලා දුන්නේ එක ස්පර්ශකයක් මූලික කරගෙන දැන් ඔන්න ස්පර්ශක දෙකක් කියන. හොඳට බලන්න. ඔන්න මම මෙතනින් අඳිනවා ස්පර්ශකයක්. හොඳේ? ඔන්න මෙතන ස්පර්ශක ලක්ෂය. මෙතනනුත් අඳිනවා ස්පර්ශකයක්. මේ ස්පර්ශක දෙකම හමු වෙන ලක්ෂයක් තියෙනවනේ කියලා. හරිද? නිකන් හිතන්න පිටත ලක්ෂයක ඉඳලා වෘත්තයට ස්පර්ශක දෙකක් ඇඳා කියලා. ස්පර්ශක දෙකක් ඇඳා. පිටත ලක්ෂයක සිට වෘත්තයට ස්පර්ශක දෙකක් ඇඳා. හරිද? එතකොට මේ පිටත ලක්ෂයයි කේන්ද්‍රයයි අපි යා කරා. ඊට පස්සේ
මෙන්න මේ ස්පර්ශ වුණානේ හරිද ඒ ස්පර්ශක ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා යා කරනවා දැන් ඔබලන්ට පේන දෙයක් තමයි වෘතයක් තියෙනවා නම් පුතේ ඒකේ අරයක් තියෙන්න ඕනනේ මේකේ අරයක් තියෙනවාද මේ බලන්න මේකනේ අරය කියන්නේ මේකත් අරය දැක්කද අරය අරය ඒ කියන්නේ මේ දෙකම සමානයි හරිද ඒ කියන්නේ ස්පර්ශක ලක්ෂයට ඇඳම ඒ අරයන් දෙක සමානයි වෘතයට එකම අරයක් නිතින් එහෙනම් දැන් මම මේ පිටත ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා රේඛාවක් ඇඳලා දැන් ඔබලන්ට පේනවා ත්‍රිකෝණ දෙකකට වෙන්නවා දැන් බලමු මේකේ සමාන වෙන්නේ මොනවද කියලා මම මේ ස්පර්ශක ලක්ෂය ගන්නම් C කියලා මම මෙතන ගන්නම් D කියලා ඒ ත්‍රිකෝණ දෙකේ මෙන්න මේ පාදෙට මෙන්න මේ පාදෙ සමානයි මෙන්න මේ කෝණෙ සමානයි මේ කෝණෙට මෙන්න මේ කෝණෙ සමානයි එතකොට නිකන් ඔයාලට පේනවා ත්‍රිකෝණෙක මේ කෝණෙ සමාන වෙලා මේ කෝණෙ සමානයි කියන්නේ අනිවාර්යෙන් මේ කෝණෙ සමානයි ඇයි ත්‍රිකෝණික කෝණ තුනේ එකතු අංශක 180යි අංශක 180 නම් අනිත් කෝණට කොහොමවත් සමාන වෙනවද එතකොට මම මේ පාද දෙක සමානයි කියලා ගත්තේ මේ මුළු ස්පර්ශකේ නෙමෙයි පුතේ මේ ස්පර්ශක ලක්ෂයේ ඉඳලා මේ පිටත ලක්ෂයක් ගත්තේ ඒ දෙක යාකරන රේඛාවට මේ රේඛාව සමානයි කියලා ගත්තේ නැතුව මේ මුළු ස්පර්ශකේම නෙමෙයි හරි එහෙනම් මම ආදි කියලා දීපු වෘතයේ සම්බන්ධ සියලුම ප්‍රමේයන් ටික දුල පුතලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා එහෙනම් මම මේ වගේම ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් ටිකත් ඉක්මනින්ම ගේන්නම් එහෙනම් හැමෝටම උදසයි